අදාපි ඔබට කියන්න යන්නේ වේදිකාව ජයගෙන කලාලෝකයට ආපු දක්ෂ රංගන ශිල්පියෙක් වන සරත් චන්ද්‍රසිරි මහතාගේ ජීවිතේ අපි මීට කලින් අහපු නැති කතාවක්. ඔහු සම්මානනීය රංගන ශිල්පියෙක් වන අතර මේට මාස දෙකකට පමණ පෙර අප අතරින් සදහටම සමු අරගෙන මේ ලෝකයෙන් ඔහු යන්නම යනවා. ඔහු ගත කරපු ඒ සුන්දර ජීවිතය සහ ඒ විදිහට අසනීප වෙන්න හේතුව පිළිබඳව පුවත්පතකට සරත් චන්ද්‍රසිරි මහතාගේ ආදරණීය බිරිඳ අදහස් ඉදිරිපත් කරලා තිබුණේ මේ විදිහටයි. ඇත්තටම එයා හොරු අරන් ගියා වගේ සෑහෙන කාලෙක ඉඳලා අධි රුධිර පීඩනයට බෙහෙත් බිව්වා. රූපගත කිරීම් වලට ගිහාම නිසි වෙලාවට බෙහෙත් ගැනීම අතපසු කරගෙන තියෙනවා. එයා අසනීප වෙන්න දවස් කිහිපයකට කලින් නිවසින් එළියට ගියා. ඊට පස්සේ ගෙදර ඇවිත් රාත්‍රියේ නිදාගෙන ඉන්නකොටම එකපාර සද්දක් ඇහිලා මම බය වෙලා නැගිට්ටා. සද්දේ මොකද්ද කියලා අහපුවාම එයා මට කිව්වේ මම ෆෑන් එක පැටලිලා බිම වැටුණා කියලා. ඊට පස්සේ අවුලක් නැහැ කියලා එයා බාත්รูම් එකට ගිහින් ඇවිත් නිදාගත්තා. පහුවදා උදේ අතක ඇඟිල්ලක් ඉදිමිලා තිබුණා. ඒ පැත්ත කම්බුලත් බරයි කියලා කිව්වා. අපි ડોක්ටර් කෙනෙක් ළඟට යමු කියලා කියනකොට එයා ඕනේ නැහැ කියලා කිව්වා. මේ විදිහට සරත් චන්ද්‍රසිරි මහත්මයා වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබා ගන්න ප්‍රතික්ෂේප කරත් බිරිඳ සහ දුව මැදිහත් වෙලා ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා අරගෙන ගියා. ඊට පස්සේ ප්‍රෙෂර් චෙක් කරලා වෛද්‍යවරයා ළඟින් එන්න හදද්දිම එක කකුලක් හිරිවැටිලා තියෙනවා. ඊට පස්සේ එහෙමම හොරණ ස්පිරිතාලෙට එක්කන් ගිහින් ඔහු රෝහල් ගත කරනවා. පැරලයිස් වෙනවට ගහන එන්නතක් විදින්න අත්සනක් දාන්න එන්න කියලා රෝහලෙන් ඔහුගේ නිවසට දැනුම් දෙනවා. ඒ මතකය පිළිබඳව ඇය අදහස් ඉදිරිපත් කළේ මෙහෙමයි. අපි රෝහලට යනකොට එයා එන්නත අරගෙන තිබුණා. ඊට පහුවෙනදා ඒට හොඳටම අමාරු වුණා. අපි සරත්ව කොළඹ මහරෝහලට මාරු කරගත්තා. මෙහෙන් අරගෙන යද්දී S2 වහගෙනමයි හිටියේ. කොළඹ මහා ස්පිරිතාලේ දැඩි සත්කාර ඒකකයේ දවස් 21ක් විතර ඔහු හිටියා. වසංගත රෝග කාල සීමාව වුණත් අපිට එක්කෙනෙක්ට ඔහුව බලන්න යන්න අවස්ථාව දුන්නා. සමහර දවසට අත හෙල්ලුවා, කකුල් හෙල්ලුවා. දොස්තර මහත්තුරු කිව්වා එයාට අපි කියන දේ ඇහෙනවා කතා කරන්න කියලා. ඒත් එයා ඇස් ඇරලා බැලුවේ නැහැ. දවස් 22කට පස්සේ එයා අපිව දාලා යන්නම ගියා. මේ විදිහට අදහස් දක්වන මේ ආදරණීය බිරිඳට තාමත් ඔහුගේ වෙන්ව යාම දරාගන්නටවත් හිත හදාගන්නටවත් හැකි සිදුවීමක් වෙලා නැහැ. ඒ වගේම ඔහු නොමැති අඩුව කවදාවත් සම්පූර්ණ කරන්න බෑ කියලත් ඇය සඳහන් කළා. ඔහු අදවන විට කලා ලෝකයේ තුල නොමැති වුණත් එතුමා ඉතිරි කර ගියපු ඒ සුන්දර මතක අදටත් හෙටටත් අපේ මතකෙන් නොමියන සැමරුම් වෙනවා නොඅනුමානයි. එතුමාට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමු.